பாகிஸ்தான் சூப்பர் லீக் தரங்காவளியை தூங்கணி தரங்காவளியை பசுகித அசார்த்துக்கு அவசான் உடா. මේ තරගාවලියේ පාකිස්තානයේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගොඩක් කැපී පෙනුණා. ඒ වගේම මේ තරගාවලිය අවසානයේක පටන් ගත්ත කොදෙව් පාකිස්තාන තරගාවලියට මේ තරගාවලියේ වැඩපෙන්නපු ක්‍රීඩකයෝ ඇතුළත් කරගෙන තියෙන ආකාරයකුත් අපිට දකින්න ලැබුණා. මේ විදිහට එක තරගාවලියක් බලලා කණ්ඩායම් ක්‍රීඩකයෝ ගන්න එකට නම් තමන් එකග නැහැ කියලා පාකිස්තානයේ හිටපු දක්ෂ ක්‍රීඩකෙක් වුණු අමීර් සොයල් පසුගිය දවසේ කියලා තිබුණා. මට PSL තරගාවලිය බලද්දී ක්‍රීඩකයෝ කීප දෙනෙකුගේ මේ දක්ෂතා දකින්න ලැබුණා. ඒ වගේම අපේ කණ්ඩායම තෝරන අය දේශීය තරගවලට වඩා මේ තරගාවලිය ගැන අවධානය යොමු කරලා ඇති. කණ්ඩායම තෝරද්දී PSL දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ වැඩි අවස්ථා හිමි වෙන බව පහුගිය කාලෙත් දැක්කා. මේ තරගාවලියෙන් පස්සෙත් ඒ දේ වෙයි. හැබැයි මම නම් කැමති නෑ මේ තරගාවලියේ දක්ෂතා වලින් ජාතික කණ්ඩායමට දක්ෂය තෝරන්න තීරණය කරන එකට. මොකද මේ තරගාවලියක් හොඳට කළා කියන්නේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන දක්ෂයෙක් කියලා කියන තරම් ප්‍රමාණවත් දක්ෂතා හඳුනා ගන්න බෑ. එවගේම ජාතික කණ්ඩායමට එන්න PSL තරගාවලියේ වැඩ පෙන්වන්න ඕන කියන එක ක්‍රීඩකයන්ගේ මනසට ගියොත් එතනින් පාකිස්තාන ක්‍රිකට් වල විනාශය වෙන්නත් පුළුවන් කියලා තමයි සොහිල් කියලා තියෙන්නේ. තරුණ ක්‍රීඩකයන්ට හිතන PSL දක්ෂය තමයි ජාතික කණ්ඩායමට ගන්න කියලා ඔවුන් උත්සාහ කරන්නේ 6 පාර 4 පාර කීපයක් ගාලා ජාතික කණ්ඩායමට එන්න. ඒ විදිහට ක්‍රීඩකයෝ හිතන්න ගත්තොත් හොඳ ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඒ සිද්ධියම අපේ ක්‍රිකට් වල විනාශය වෙන්නත් පුළුවන්. එවගේම පාකිස්තානට දේශීය තරඟවල දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් ගැන වැඩි බලන්නේ නැතුව PSL දිහා බලලා ඉන්න එක තීරීම් කමිටු කරන ලොකු වරදක් කියලා සොහෙල් අවසාන වශයෙන් කියලා තිබුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.